आयुबोवन ඔබෙක්වන්නේ ස්වාධීන රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොළඹ ගම්පහ කළුතර හුදකලා තැන් කිහිපයක් හුදකලාව නිම කරද්දී තවත් කිහිපයක්ම හුදකලාවේ. කොරෝනා පුකුරට අදත් 655ක් එක් වෙයි. कोरोना नीति रीति वलट यटत्व श्रीलंकन गुवान गमन बार गणन वेडि कराई अलुतिन हदपु बैलियगोड मणिंग माकट्टुव हेट सिट तोग वेलंदुंट देशगुण विपर्यास निसा तमन्गे रटवल हदिसि तत्वයක් ප්‍රකාශ කරන්න जगत මහලේකම් राज्य नायकයන්ගෙන් ඉල්ලයි. කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්වල හුදකලා කර තිබූ පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. එම දිස්ත්‍රික් තුනේම තවත් ප්‍රදේශ කිහිපයක් අලුතෙන් හුදකලා තත්ත්වයට පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සිරිසඳ සෙවන නිවාස යෝජනා ක්‍රමය ග්‍රෑන්ඩ් පාස් සිරිමුතු උයන ලක්හිරු සෙවන දුම්රිය මහල් නිවාස හා බොරැල්ල සිරිසර උයන හෙට උදෑසන 5 සිට හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ සහ ග්‍රාම නිලධාරී වසම් රැසක් තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, ආදුරුප්පු විදිය, වේල්ල වීදිය, කිසෙල්වත්ත, මාලිගාවත්ත, දෙමටගොඩ සහ මර්දාන පොලිස් වසම් තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනවා. කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ වැකන්ද ග්‍රාම නිලධාරී වසම, බොරැල්ල වනාතුමුල්ල ග්‍රාම නිලධාරී වසම, වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ ලක්සඳ සෙවන නිවාස යෝජනා ක්‍රමය මට්ටක්කුලිය පර්ගසන් පාරේ දකුණු කොටස කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම, කුරුඳුවත්ත පොලිස් වසමේ 60 වත්ත සහ වැල්ලවත්ත කෝකිලා පාරද තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනවා. එමෙන්ම වැල්ලවත්ත පොලිස් වසමේ මයුර ප්‍රදේශ හෙට උදෑසන 5 සිට අලුතින් හුදකලා තත්ත්වයට පත් කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් කීපයක්ද හෙට උදෑසන 5 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබෙනවා. වත්තල පොලිස් වසමේ කෙරවල පිටිය, හේකිත්ත, කුරුඳුහේන, ඇවරිවත්ත, වැලිකඩ මුල්ල යන ග්‍රාම සේවා වසම් සහ පෑලියගොඩ පොලිස් වසමේ පට්ටිය උතුර ග්‍රාම සේවා වසමයි මෙලෙස හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබෙන්නේ. එමෙන්න ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ වත්ත, පෑලියගොඩ ගඟබඩ, මීගහ වත්ත යන ග්‍රාම සේවා වසම්, කිරිබත්ගොඩ පොලිස් වසමේ වෙලේගොඩ උතුර, මීගමුව පොලිස් වසමේ තලදුව ග්‍රාම නිලධාරී වසමේ MC නිවාස සංකීර්ණය සහ වේයන්ගොඩ පොලිස් වසමේ හිරිපිටිය දකුණ ග්‍රාම සේවා වසමේ නිදහස් මාවත තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. වත්තල පොලිස් වසමේ කෙරවල පිටිය ග්‍රාම නිලධාරී වසමට අයත් නයිදුව වැලිකඩ මුල්ල ග්‍රාම නිලධාරී වසමේ දුවවත්ත, පෑලියගොඩ පොලිස් වසමේ පට්ටිය මුල්ල රෝහණ විහාර මාවත, කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර, වැදිකන්ද ප්‍රදේශය සහ නිට්ටඹ පොලිස් වසමේ තිහාරිය උතුර මෙන්ම තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්වල වාරණ පන්සල පාර, කත්තුට පාර සහ හෙද්රා මාවතට ඇතුළු වන ප්‍රදේශයි හෙට උදෑසන 5 සිට හුදකලා කර තිබෙන්නේ. කළුතර දිස්ත්‍රික්කයේ බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වේයන්ගල්ල නැගෙනහිර සහ වේයන්ගල්ල බටහිර ග්‍රාම නිලධාරී වසම් සහ කුඩා හිනටියන්ගල ග්‍රාම නිලධාරී වසමේ මරිකාර් වීදිය හෙට උදෑසන 5 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. COVID-19 ආසාදිතින් 655 දෙනෙකු අද දිනේ වාර්තා වූ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. කොළඹ කළුතර දිස්ත්‍රික්කවලට අමතරව ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින් වැඩිම පිරිසක් වාර්තා වුණේ මහනුවර දිස්ත්‍රික්කයෙන්. ඊයේ දිනේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 760 දෙනාගෙන් 755 දෙනෙකුම දේශීයව හඳුනාගත් පුද්ගලයින්. සෙසු පුද්ගලයින් විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. ඊයේ දිනේදීත් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 397ක්. කොළඹ මහනගර සභා ආශ්‍රිත ප්‍රදේශයෙන් 95 දෙනෙකු, බොරැල්ලෙන් 60ක්, මට්ටක්කුලියෙන් 46ක්, දෙමටකොඩින් 36ක් සහ වැල්ලවත්තෙන් 23ක්, කිරුළපරින් 20ක්, ග්‍රෑන්ඩ් පාස් සහ පාදුක්කෙන් 18 දෙනා බැගින් සහ කොම්පඤ්ඤ වීදිය සහ බ්ලූමෙන්ඩල් යන ප්‍රදේශවලින් ආසාදිතයන් 12 දෙනා බැගින් ඊට ඇතුළත්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 136ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 55ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 50ක් සහ යාපනීය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 36ක් වාර්තා වුණා. රත්නපුරයෙන් ආසාදිතයන් 15 දෙනෙකු, කුරුණෑකලින් 4 දෙනෙකු, අම්පාර, අනුරාධපුරය සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් දෙදෙනා බැගින් හඳුනාගෙනුණා. ගාල්ලෙන් 7ක්, පුත්තලමෙන් 3ක්, කෑකල්ලෙන් 5ක් සහ නුවරඑළියෙන් 6 දෙනෙකු වාර්තා වුණා. මේ අතර මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 30790ක්. රෝගීන් 8848 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 23793ක්. COVID-19 ආසාදනයේ වී සිටි තවත් දෙදෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 149 දක්වා ඉහළ ගියා. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පුද්ගලයෙකු මුල්ලේරියාව මූලික රෝහලේදී පසුගිය 11 වෙනිදා මිය ගොස් තිබෙනවා. ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 66ක පිරිමි පුද්ගලයෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ පසුගිය 10 වෙනිදා මිය ගියා. පහුගිය නොවැම්බර් 4 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ එයාගේ අලුත් මාර්ගෝපදේශ නිකුත් කරනවා. එයා ඒ නිසා තමන්ගේ සමාජික රටවලට කියනවා නොවැම්බර් 4 වෙනිදා නිකුත් වෙච්ච මාර්ගෝපදේශය පාදක කරගෙන ඒ රටේ ප්‍රතිපත්ති හදන්න, ඒ රටේ රෝග කළමනාකරණය කරන්න කියන කාරණා. පරණ එකේ අදියර 4ක් තිබුණාට අලුත් මාර්ගෝපදේශය ඇතුලේ අදියර 7ක් තියෙනවා. ජනතාවට අවධානම හරියට sannivedanaya වුණොත් තමයි ජනතාව වක්කීම් සහගතව හැසිරෙන්නේ. දැන් මාසයකට වැඩි කාලයක් ගිහිලා තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ අලුත් මාර්ගෝපදේශ නිකුත් කළා. කරුණාකරලා අපි වසංගත රෝග විද්‍යාංශයට කියනවා ඉදිරියේ තබන්න මේ අලුත් මාර්ගෝපදේශයට අනුව ලංකාව කොහෙද ඉන්නේ කියලා. හැඩන් නෝවුඩ් ප්‍රදේශයේ පාසලක සිසුවෙකුට සහ සිසුවියකට COVID-19 ආසාදනය වී ඇති බව භගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ගණේෂ් මහතා ප්‍රකාශ කළා. ඔවුන් දෙදෙනාගේ ආශ්‍රිතයන් සෑ නිරෝධායනයට යොමු කර තිබෙනවා. ගුරුවරුන් සහ සිසුන් PCR පරීක්ෂණ වලට යොමු කිරීමටද පියවර ගැනුණා. කොරෝනා වලට එරෙහිව නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය මෙලෙස අදහස් දැක්වුවා. රටේ මේ වෙනකොට විවිධ ඖෂධ සම්බන්ධයෙන් මත සහ අදහස් ප්‍රකාශ වීමත් එක්ක වෙළඳ පොලේ බලාපොරොත්තු නොවන මිල ගණන් වැඩිවීමක් සහ ඖෂධ හිඟවීමක් දකින්න ලැබෙනවා. ඇත්තටම මේක වෙන්නේ මේ අධික ඉල්ලුම නිසා ඉල්ලුමට ශරීරණ සැපයීම ලබා දීමට නොහැකි වීමෙන්. ඉතින් ඇත්තටම මෙහෙම ඖෂධ පිටුපස දුවන්න එපා. මේ වගේ ඖෂධ ඔබ හිතුමනාපට ගන්න යන්න එපා. මාත්‍රාව වෛද්‍ය උපදෙස් අනුව ලබා ගන්න, නැත්නම් ඔබට නැති ගැටලු කීපයක් එන්න පුළුවන්. විශේෂයෙන්ම සාධික්කවල තියෙනවා ඇල්කලොයිඩ් එක්ස්ට්‍රැක්ෂන් එකක්. මේක ඇත්තටම ශරීරයට අධිමාත්‍රාව ඉතා හිත කරයි. ඉතින් ඔබතුමල්ලා කලබල වෙන්න එපා. මේ ඖෂධ සමහරු මම දැක්කා සමාජ මාධ්‍යවල ගෙදර හදාගන්නේ කොහොමද කියලා දාලා තිබුණා. ඉතින් මේ විදියට මේවා නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව හදන්න ගිහිල්ලා ඇතිවන සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පැහැදිලිවම වගකීම ඔබ විසින් බාරගත යුතුයි. මේ අතර මාලදිවයිනේ සිට ශ්‍රී ලංකිකයන් 31 දෙනෙකු, කටාර් සිට 51 දෙනෙකු, ඕස්ට්‍රේලියාවේ සිට 75 දෙනෙකු, ජපානයේ සිට 210 දෙනෙකු සහ එක්සත් අරාබි එමිරාත්වයේ සිට 63 දෙනෙකු අද උදැසන මෙරටට පැමිණියා. එම සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථාන 67ක් තුළ පුද්ගලයන් 6754 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනේදී සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 17425ක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බෙල්ලන්විල රජමහා විහාරය වෙත පැමිණ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමින් වහන්සේ බැහැදුටුවා. බෙල්ලන්විල විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමින් වහන්සේගේ 83 වන ජන්මදිනය අදට දී තිබෙනවා. බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ධම්මරතන ස්වාමින් වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කලා. कोरोना प्रश्न हरि प्रश्न है मैं ये प्रेरित किया मुकता वो හොඳයි. රටේ වෙනසක් ඇති කරන්න නම් මිනිස්සුන්ට ඕනකම තියෙන්න ඕන එක. නැත්නම් ඒක කරන්න බෑයි කියලා ඔබතුමා කියලා තිබුණා. දැන් ඒක තමයි මේ කොටසක් ඉන්නවා මේ ඡන්දෙත් දීලා මේ සහායයක් දීපු අය. නමුත් මේ වෙනසක් තියෙනවට කැමති නැහැ. හරි අමාරු තත්ත්වයක් ඒක. සිංගපූරුව සහ මැලේසියාව වෙත සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කර තිබෙනවා. කොළඹ සිට සිංගපූරුව දක්වා අපියාසර කරන මගී ගුවන් ගමන් වාර සංඛ්‍යාව සතියකට 3ක් දක්වා ඉහළ දැමීමට මේ අනුව කටයුතු කරනවා. ලබන 17 වෙනිදා සිට එම වැඩසටහන ආරම්භ කරන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ. මේ අතර මැලේසියාව සහ කොළඹ අතර සෑම සිකුරාදාවකම ගුවන් ගමන් සිදු කරනු ඇති. COVID-19 හේතුවෙන් පනවා ඇති සීමාවලට යටත්වයි මෙම ගුවන් ගමන් සිදු කරන්නේ. මගින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්මට ප්‍රමුඛත්වයේදී කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවසුවා. වැඩි විස්තර 0.994 එකයි 117යි 771යි 979 දුරකථන අංකයේ හෝ www.srilankan.com වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකියි. මේ අතර වාණිජ සහ චාර්ටර් ගුවන් සේවා ශ්‍රී ලංකාවට පැමිණීම මෙම මාස 26 වනදා සිට සිදු කළ හැකි බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළා. ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තය යලි නගා සිටීමේ අරමුණ ඇතිවයි මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන්නේ. पैलियगोड मेनिंग वेलंदपोले तोग वेलंदाम कटयुतु हेट सिट आरंभ करनवा राज्य अमात्य නාලක ගොඩහේවා මහතා मेनिंग वेलंदपोल परिश्रय वेत गोस एम कटयुतु सोया बेलुवा मेनिन वेलंदपोल पैलियगोड नव स्थानයට ගෙන යාම සම්බන්ධයෙන් ගැටලු මතුව තිබුණා. ඒ සම්බන්ධයෙන් වෙළඳ මහතුන් සමග සාකච්ඡා කර ගැටලු විසඳා ගැනීමෙන් පසු मेनिन වෙලඳපොලේ තොග වෙලඳාම් කටයුතු හෙට සිට ආරම්භ කිරීමට අදාළ කටයුතු සිදු කර තිබෙනවා. පවත්නා තත්ත්වය හමුවේ පසුරු 4 සිට රාත්‍රී 12 දක්වා එය විවෘතව තිබෙනවා. मेनिंग वेलंदपोले कटयुतु नव मेनिंग वेलंदपोले कटयुतु आरंभ करना हेट කියන්නේ සඳුදා දිනේ. සඳුදා පටන් ගන්න අපි තොග වෙලඳාම. තොග වෙලඳාම පටන් අරගෙන දින කිහිපයකට පස්සේ අපි ඉසිල්ලර් වෙලඳාමත් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක පියවරෙන් පියවර කරන්නේ මේ වර්තමානයේ තිබෙන කොවිඩ් තත්ත්වයත් එක්ක අපි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකට ඒක කරන්න ඕන නිසා මේ අසලම තියෙන මත්ස්‍ය වෙලඳපොළ උදේවරුේ පටන් ගන්න නිසා අපි සිල් දනම එකතුලා තීන්දුව කළා මෙනින් වෙළඳපොළ හවස පටන් ගන්න. එතකොට වාහන තදබදයත් අඩු වෙනවා. ඒතර මෙතන වෙළඳ කුටි ලබා දීමේදී තිබිච්ච ගැටලු දැන් निराකරණය වෙලා තිබෙනවා. සියලුම වෙළඳන්ට අලුත් මෙනින් වෙළඳපොළේ වෙළඳ කුටි ලැබෙනවා. සිව්දෙස සුරකේ සිව් වසර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කාන්තා ආසන සම්මේලන මාලාව අද දිනේදී පැවැත්ුණා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට මුල් තැන දෙමින් ඒ පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසන්නේ. දිවයිනේ දිස්ත්‍රික් 18ක තෝරාගත් ආසන 61කදී ආසන සම්මේලන පැවැත්වෙනවා. මෙම සම්මේලන පැවැත්වීමට පොදුජන කාන්තා පෙරමුණ පියවරගත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 4වන පක්ෂ සම්මේලනයට සමගාමීවයි. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිව්වන සම්මත්තර සැමරුම නියමිත දිනේ නොපැවැත්වීමට පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා තීරණය කළා. ඒ අනුව පක්ෂයේ අනුබද්ධ සංවිධානවල සම්මේලන පැවැත්වීමද කල් දැමුණා. සෞඛ්‍ය උපදෙස් පරිදි රට තුළ සියලු අංශයන්හි ක්‍රියාකාරීත්වය ක්‍රමානුකූලව සාමාන්‍ය අතට පත් වෙමින් පවතින බැවින් සෞඛ්‍ය නීති දැඩිව අනුගමනය කරමින් ප්‍රාදේශීය සෞඛ්‍ය ප්‍රධානීන්ගේ උපදෙස් හා අධීක්ෂණයට යටත්ව මෙම සම්මේලන පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ පානදුර සහ බේරුවල, මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ලග්ගල, රත්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, නුවරඑළිය, කොත්මලේ, හංගුරන්කෙත ඇතුළු ආසන රසක සම්මේලන ඊයේ දිනේ පැවැත්ුණා. පත්තිරිප්පුව මැතිවරණ කොට්ටාසේ වනිතා සමුළුව මඩකලපුව පෙරියපෝරතිව්හිදී පැවැත්ුණා. ඒ රාජ්‍ය අමාත්‍ය එස් ව්‍යාලේන්ද්‍රන් මහතාගේ සහභාගීත්වයෙන් වනිතා අංශයේ නායිකා එස් කාන්තරූපී මහත්මිය ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. त्रिकुणामलय सेरुविल आसने कांता बल मंडल रැස්වීම කන්තලේ දී පැවැත්ුණා. ඒ කපිල අතුකෝරළ, මංජුලා දිසානායක සහ ඩයනා ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළිය කාන්තා බල මණ්ඩල රැස්වීම පැවැත්ුණේ අමාත්‍ය සීබී රත්නායක මහතාගේ සහ ගීතා රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට කාන්තාවන් රැසක් එක්ව සිටියා. කොළොන්න ආසනයේ කාන්තා සම්මේලනය ඇඹිලිපිටිය උඩගම ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ එම ආසනයේ ප්‍රධාන සංවිධායක සනි රෝහණ කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් කාන්තා සංවිධානයේ මෙහෙයුම් නිලධාරිණී වසන්තා රාමනායක මහත්මියද එම අවස්ථාවට එක්ව සිටියා. වවුනියාව දිස්ත්‍රික් කාන්තා සමුළුව වවුනියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. මස්තාන් මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි පැවැත්ුණේ. ඒ වවුනියාව නගර සභා සංස්කෘතික රංගශාලාවේදී පළාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. වසර 50කට අධික කාලයක් මෙරට වේදිකාවට සිනමාවට සහ ටෙලිනාට්‍යයට සිය රංගන කෞශල්‍ය තුලින් මහඟු මෙහෙවරක් ඉටු කළ සුවිශේෂී රංගන ශිල්පිනියකගේ ජීවිත කතාව සොයා යන අමතක නැති මතක විශේෂාංගය දැන්. එදස් 1966 වසරේදී අලුත් දවසක් වේදිකා නාට්‍ය තුලින් මෙරට වේදිකාවට සම්ප්‍රාප්ත වන ඇය මිරිඟුව නම් චිත්‍රපටයට එක්වෙමින් මෙරට සිනමාව ආක්‍රමණය කරනවා. අමතක නැති මතක තුලින් අද අපි කියන්නේ ඒ සුවිශේෂී රංගන ශිල්පිනියගේ කතාව. ඇය නමින් මියුරි සමරසිංහ. වද දෙන්න නිසා කවි සිතුවිලි රැතිස්සේ නිදිබර ගතිය වැඩි වී net දෙක පිස්සේ කවුමි බඳුන පෙරලී ගෑවුණු හොස්සේ දිවගා දුවමි මම ජීවන මග ඔස්සේ 1939 වසරේ මාර්තු 15 වනදා මොරටුවේදී මෙලව උපත ලැබූ මියුරි සමරසිංහ මෙරට කලාවට එක්වන්නේ නර්තන ශිල්පිනියක් ලෙසින්. පුංචි කාලේ ඉඳලම මම කලාව කියන එක මං හිතන්නේ උපතින්ම ගෙනාපු දෙයක් කියලා තමයි දැන් මට හිතෙන්නේ. මම පුංචි කාලේ ඉඳන්ම කලාවත් එක්ක හරියට නැටුම් ගැවුම් ඒවට තමයි චූටි කාලේ ඉඳලම මම පෙළඹිලා හිටියේ. පසුව 1966 වසරේ නැලිකල රත්නායකයන් නිෂ්පාදනය කළ අලුත් දවසක් වේදිකා නාට්‍ය තුලින් මෙරට වේදිකාව තරණය කළ මියුරි සමරසිංහ, රන්කන්ද, උමතු සංවර්ෂාව, බ්‍රාහ්මනෝ, හිතහොඳ අම්මණ්ඩි, නැට්ටුකාරයෝ සහ ඔතෙලෝ ඇතුළු වේදිකා නාට්‍ය 300කට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඇය සිනමාවට එක්වන්නේ 1973 වසරේදී අමරසේන කුමාරසිංහයන් විසින් අධ්‍යක්ෂණය කළ මිරිඟුව චිත්‍රපටයෙන්. කෙටි කාලයක් තුල රූප පෙට්ටියද ආක්‍රමණය කරන මේ දක්ෂ රංගන ශිල්පිනිය බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ එරබදු මල් චිත්‍රනාට්‍ය ඔස්සේ සිය නව ගමන් මඟ ආරම්භනවා. 2002 වසරේදී කෙම්මුර ටෙලිනාට්‍ය වෙනුවෙන් හොඳම නිලිය සඳහා වූ ජනාධිපති සම්මානය දිනාගත් මියුරි සමරසිංහ, දූදරුවෝ, ඉරපායා, නෑදෑයෝ, සන්නාලියනේ, සීන නිම්නය, සුදෝ සුදු ඇතුළු ටෙලිනාට්‍ය රසකට සිය රංගන දායකත්වය එක් කළා. අදවන විට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අත්ව ඇති ඉරණම පිළිබඳවද ඇය අපත් සමග සිහිපත් කළා. වෙනස කියන්නේ ඉතින් කියලා වැඩක් නැහැ. ඒකේ වෙනස පේනවා ඕනෝට. ඇත්තටම දැන් මේ ටෙලිනාට් එකට අඬ ගැහුවත් යන්නවත් කිසි ආසාවක් නැහැ. ඉස්සර එහෙම නෙවෙයිනේ. ටෙලි පිටපතක් ගෙනාම මොනතරම් සන්තෝෂයෙන්ද ආසාවෙන්ද අපි ඒක ගන්නෙ. ඉතින් මේ මාසයක් දෙකක් තිස්සේ ස්ක්‍රිප්ට් රීඩින් කරලා මේ අධ්‍යක්ෂකවරයා ඇවිල්ලා ඒ චරිතය පිළිබඳ අවබෝධයක් දීලා එහෙමනේ අපි කරේ. දැන් අද එහෙම සිද්ධියක් නැහැනේ. මේ නිකන් කැවුම් පුච්චනවා වගේනේ. ඉතින් දැන් ආප පුච්චනවා වගේනේ දැන් ටෙලිනාට්‍ය කරන්නේ. අපි දන්නේත් නැහැ එතෙන්ට යනකම් මොකද්ද වෙන්නේ කියලා. කතාව දන්නේත් නැහැ මොකුත් නැහැ. මෙච්චර විතර කොළ කෑල්ලක් දෙනවා. පළවෙනි සීන් එක කරන්නකො කියලා ඉතින් දෙනවා. ඉතින් අපිටත් කරන්න වෙනවා. අනිත් එක ඇදලා මෙච්චර විතර පිටුවක් එක එපිසෝඩ් 3ක් විතර ගියාට පස්සේ තමයි ඉවර වෙන්නේ. දැන් තියෙන ටෙලිනාට්‍ය වල එකම තැන කරගෙනවා. එකම දේ කියවනවා. මේක බලන් ඉන්න පුදුම වෙහසක් ගන්න ඕනේ. මොනවා හරි කුණුවට කමක් නැහැ. පැය භාග ඉවර වෙන්න ඉස්සෙල්ලා ඉවර කරන්න ඕනේ. නළුවිලෝ තරහ වෙලා ගිය කතාව වෙනස් කෙරුවා. එහෙම නෑ ස්ක්‍රිප්ට් එකම තමයි ඒක ලියුවේ. මගේ චරිතය ගොඩනගෙන්න ඕනේ කොහොමද කියන එකක් දන්නවා. මගේ මම හම්බ කරපු සල්ලි නෙවෙයි මේ. මගේ දරුවෝ මාව තියලා තිනවා රැජිනක් වගේ. ඒ මගේ දරුවන්ට පින් සිද්ධ වෙන්න. ඒ ළමයි මම දුක් ඉඳගෙන උගන්ලා මේ තත්ත්වයට ගෙනල්ලා දැන් මගේ ළමයි ඉන්න අන්තිම ඉහළ තත්ත්වේ. ඒගොල්ලෝ ඉතින් තාත්තත් නැතුව අපි මේ තත්ත්වයට ගෙනාව කියලා මාව මට දෙන්න පුළුවන් උපරිම ඉහළ තත්ත්වේ තියලා තමයි මේ තියෙන්නේ. අද වන විට තම ජීවන ගමනේ 81 වන විය පසු කරමින් සිටින මියුරි සමරසිංහ නම් වූ මේ සුවිශේෂී රංගන ශිල්පිනියට ස්වාධීන රූපවාහිනියේ අප දීර්ඝායුෂ පතන්නේ මෙවැනි රංගන ශිල්පිනියන් ලාංකේය කලා ක්ෂේත්‍රයට අවැසි නිසාමයි. සුවහසක් ජනතාව සනහාලු මෙවන් චරිතවලට ජීවයක් වන්නට ඔබත් සූදානම්. අමතන්න. මෙරට ප්‍රථම ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැතුණා. ඒ අමාත්‍ය නාම රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සඳහා අංශ 10ක් යටතේ සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී සිදු වුණා. 23 දෙනෙකු මෙහිදී සම්මාන ලැබුව අතර පසුගිය වසරේ සිදු කෙරුණු පළකිරීම සඳහායි මෙම සම්මාන පිරිනැමුණේ. ගුවන්විදුලි ක්‍රීඩා සාහිත්‍ය සම්මානය ස්වාධීන රූපවාහිනියේ මාධ්‍යජාලයේ ලක්කඩ ගුවන්විදුලියේ කෙලිපිම වැඩසටහනට හිමි වුණා. නිෂ්පාදනය වෙනුවෙන් නුවන් උදාර කරුණාරත්න සම්මානය ලබා ගත්තා. චතුක දිවාශන සහ නුවන් උදාර කරුණාරත්නගේ සම නිෂ්පාදනයක් ලෙස මෙම වැඩසටහන ඉදිරිපත් කරනවා. ජීවිතයේ එක්වරක් පමණක් පිදින සබූති ක්‍රීඩා රන් සම්මානය සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාවට හිමි වුණා. මේ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.